සාධාරණ මිලයි විශ්වාසවන්ත සේවාවයි. හාහ ඉක්මන් කළොයි ටිකත් පටවපල්ලා. අපි එහෙනම් යන්නම් කෙටි හාමි. අනේ අවසරයි පුංචි හාමුදුරුවෝ. අපිට ලොකු ආරච්චිලා හාමුදුරුවෝ මුණ ගහෙන්ට හැකිය. අනේ කාරණාවක් ගැන දැනගන්න. ඒ මොකද්ද කෙටි හාමි? මීට වර්ෂ ගණනාවකට කලින් මේ ඇලඩින් කොළුවගේ අයියන්ඩි මනන්සිංහ කොළුවා මනුස්සෙක් මරලා අහු වුණා. ඒකයි නිසව්වක් අපි කවුරුවත් දන්නේ නෑ. එහෙම තොරතුරත් ගැන දන්නව නම් දන්නේ අපි ආරච්චි ලොකු හාමුදුරුව විතරයි. එහෙම ඉසව්වක් ගැන දැනගත්තොත් අපිට වතාවක් හරි ගොහින් බලලෙන්ට හැකි. ලොකු අපොච්ච අසනීපෙන් ඉන්නේ. සිහි කල්පනාවත් ඒ හැටි නෑ. වංගියකට යාන්තම් කල්පනා වෙනවා. ඊට පස්සේ ආපෝ නුහුගුණෙන් කියවන්න පටන් ගන්නවා. කල්පනාවෙන් ඉන්න වෙලාව බල්ල මය ගැන කතා කරන්න. මොදා පුංචි හාමුදුරුවෝ පින් සිද්ධ වෙනවා. අවුරුද්ද පුරාමටම නැහෙන්නේ අපි කිසිම මහන්සියක් නැතුව එනවා පංගු අරගෙන යන්න. කොච්චර කාලයක් මුන්ට කඹරන්න වෙයිද දන්නේ නැහැ. උබත් ගැනින් වීමල්ලක් රසවෙන්නට උවමනාය මලේ බඹරු මෙන් පිරිවර සැරි සරන් නන්දෝරිස් උඹ මං ගුටි කන්න දහදන්නේ
මෙන්න මෙහරෙන්න. දාපන් ගත්තරනේ. පිච්චේ පිච්චේ අපේ මේ නැන්සි කෙල්ලද කොස්න හතුටට දීග යනවන මදු හමිට ඕම නයිම කිව්වා ඒක ගමෙන් පිටවෙන්න කලින් උඹලට වන්දවල ආසිර්වාදරගෙන ගමෙන් පිටත් කොරන්න බොහොම සන්තෝසයි බොහොම සන්තෝසයි ඉතින් ළමයිනේ මට දැනුම් දුන්නා නම් මං ගෙදරට මෙනවනේ. මෙහාට එමු. එන්නම් පුතේ. දැන් එතකොට මේ මනමාලේ ළමයා මොනවද කරන්නේ? මේ අපේ පුතණ්ඩිය. හේආදිගිරිස්. මැද්දගම වත්තක් බලාගන්න රාජකාරිය කරන්නේ. අතුමිනා දුවේ කොහොමද අපේ මොකද? පාළුව ළමයා. මෙහාට පොඩ්ඩක් ආවන. ස්නාතට කියවනේ හරි සන්තෝසයි නැන්සි ළමයෝ යන තැන කතුරු ආන්තරාවක් නොවී යහතින් වසන්න ඕනේ ඉස්සෙල්ලෝම ලිප තියෙන කිරිබතට ඕන් ගනිල්ල එහෙමනම් උඹලා ළමයි පැටව් එහෙම හදා කියාගෙන කරදරයක් දුකක් නැතුව යහතින් වාසය කරා බලලා මොකක් හරි ඕමනාවක් තිබුණත් මේ කොඳුරු හාමියාගේ පණිඩියක් එවා බලලා කොස්නාතුල කියන්නේ තින් මහලකුදුරක් නෙමෙයි එහෙමයි ආතේ මටමයි අම්මා අප්පොච්ච ගානට මුඹලවත් දැනෙනවා කෙටියාමි මාමණ්ඩි එහෙනම් අපි මුන්ව අමුණ ගාවට අරලලා එන්න හොඳ අනේ එහෙනම් අපිට අවසර ගොහින් එන්න අනේ හොඳ
උඹල හැමෝටම සමන්දේ හාමුදුරන්ගේම පිහිටයි. යංගල්. දුහාමි එක බරකින් නිදහස් වුණා. ගියවන්ගේ ගෙනාපු පුවක්වල ගොල ඇතිබුණ හරියට. එහෙම වුණාම මටයි පාඩු සිද්ධ වෙන්න. මේ වන්ගේ එහෙම වෙන්නේ නැහැ මුදලාලි. ඇලඩින් හාමි වලව්වෙන් පයින්ඩයක් කියවලා තියෙනවා කොප්පරාටික සූජානන් කියලා. සිරිතේක්කුවේ කරත් අරගෙන ගිහිල්ලා හවසනුඹ ඒ ටික අරගෙන එන්න ඕන. හොඳයි දාවිත්. නන්දෝරිස් පුතාව අද එක්කරගෙන එන්න කියලා ඉස්කෝලේ ලොකු උත්තමයක් කිව්වා. අකුරු ශාස්ත්‍රය ඉගෙන ගන්න එක වෙළඳන් කටයුතු වලටත් හොඳයි. අපේ ඇලඩින් හාමි දැන් අගේට ගණන් කරා. මල් පුතේ අපොච්චර වෙන හොඳට අකුරු ශාස්ත්‍රී ගැන ගනිම් මගේ පුතේ. අකුරු ශාස්ත්‍රී විතරක් නෙමෙයි ගණන් ශාස්ත්‍රී. ඔය සුදු උන්දලා ඔච්චර උජාරු කම්පාන්නේ ඇයි? උන්දලා අකුරු ශාස්ත්‍රයේ දන්නවා පරතරේටම. ඒක හින්දා උන්දල කාටවත් පරදින්නේ නැහැ. මගේ පුතත් හොඳ උජාරුකාරයෙක් වෙන්න ඕන. තේරුණයි? ඔව් අප්පච්චි. දාවිත් ඉතින් මෙන්චි දරුවා අකුරු ශාස්ත්‍රය ඉගෙන ගන්නවට ඒ හැටි මනාපයක් නැහැ නේ. ඒක ඔය ගේ දොර වැඩක් ඉගෙන ගත්තම මැදයි. මම බාරුන් මුදලාලිත් එක්කත් කතා කරා ඔය ගැන. උන්ද කියන්නේ ඔය අකුරු ශාස්ත්‍රයේ බවලතියන්ට ඒ තරම් ප්‍රයෝජනයක් වෙන්නේ නැහැලු. දාවිත්, මෙතන 100 ගඩොල් 22යි. අන්තිම කරුණ ගෙඩි 8ක් විතර අඩුයි. දාවිත් මට කිව්වේ මේ බිම දිනේම ගනින්න විතරයි ඉන්නේ. මොනවද මුඹට වෙලා තියන්නේ? දාවිත් දාවිත් දාවිත්
හරියට මහ ඒජන්තුන්නාන්සේ නින්දගම් කාර්යවලට කතා කරනවා වගේ. රත්තපුරා රටින් එන ජේතුකාර මුදලාලිය මට කතා කරන්නේ දාවිත් මුදලාලි කියලා. උඹේ දිව විතරක් එකට නැවෙන්නේ. මේ ඇලඩින් හාමි පුතේ අපි ගොහින් එන්නේ. සඳේමෙන් පතල පැරකුම් දුටු ගැමුණු උදේ සවස මුනි දුට පසු සිහි කරනු විදේසිංගේ දුසිරි පිළිකුල් කරනු මේ දේ කොරනතුරු ජාතිය නැත දියුණු වාඩියල් වාඩියල් වාඩි වෙයල්ල ප්‍රියදාස සිරිසේන උත්තමයන් මේ කවිය ලිව්වේ අපට වෙච්ච දේ නව කතාව. එතුමා ඔය වගේ කවි බොහෝමයක් ලියලා තියෙනවා ජාතියාලේගෙන. ඒවා ගංගුලිවල කැලේට කොලේට හැදෙනවුන් දන්නේ. මොකද අකුරු ශාස්ත්‍රය දන්න කියන එකක් ඈ. අපේ ලොකු ඉස්කෝලේ උත්තමයා මේ මසුරං කතා අපේ හිංචියුන්ට කියා දෙනවා කියලා අපේ ගමේ බොහෝ දෙනෙකුට මං කියලා තියෙනවා. බයයි ලොකු ඉස්කෝලේ උත්තමයා. මේ දේවල් අහලා අපේ හිංචියෝ නරක් වේ කියලා. දැන කියාගත්තේ නැතුණා. මොකද්ද මේ නම? නන්දෝරිස්. නන්දෝරිස් කොල්ලෝ. හදුදා ඉඳන් ඕන් ඔහොම කල්ලෑල්ලයි කල්කෝරයි අරන් එන්න ඕනේ. අපි අපටම කියලා රටක් ජාතියක් හදාගන්න ඕනේ බලව. පරසුත්තට ගැතිවල වුණා මැදේ. මං හිතේ දාවිත්ගේ කල්පනාව ඒ ඉඩමේ අලුතෙන් ගෙයක් හදන්න. මයම්මේ මේ ගමේ උන්ට කතා කරන්න වෙන දෙයක් නැති වෙයි. මට ඕන ඕක අලුත් ක්‍රමයකට කරන්න. අන්න ඒකට මට උඹේ උදව් ඕන. කියන දාල් මුදලාලි ඒ ඕනම තැනකදී දාල් මුදලාලිත් එක්ක මං ඉන්නවා. තව තුන් හාර මහකෙන් නන්දෝරස් දරුවත් අකුරු කියවාවේ. මාණිකාවත රේඩියෝ කරණය අද රාත්‍රී 9:30ට ලක්හඬින් FM 93.5, FM 93.7. අද රාත්‍රී 9:30ට කණෙන් දකින ටෙලි සිද්දම ටෙලි බ්‍රේකින්. මේ දවස්වල මේ සමාජයේ ලොකු කතාබහකට ලක් වෙලා තිබෙනවා තිරයක් සම්බන්ධව. ඇත්තම මේ අර්බුදයට මුල පුරපු ශිවා ඔබතුමා කවුද? මොකද්ද? හරි හරි හරි. මොකද අහන්නේ? හරි අපිට කියන්නකෝ මේ තිරය වහගෙන මොකද්ද ඔබතුමාලා දැන් මේ කරන්නේ? මේක ගැන කවදද ජනතාවට දැනගන්න ලැබෙන්නේ? හරි හරි හරි. 6 වෙනිදාට තිරය එනවනේ. ඇරිච්චාම් බලන්නකෝ. බලනවනම් තිරය ඇරපම්.